අයිබෝන් සර් මම කැමති අද සාකච්ඡාව පටන් ගන්න ප්‍රශ්නයකින්ම මොකද අපේ ජනතාව තාම දන්නේ නැහැ ලිට්‍රෝ ගෑස් එක කරපු වංචාව. දැන් මේක ඔබතුමාගේ ඒ භාෂාවෙන් නීතිමය භාෂාවෙන් කිව්වට අපේ ජනතාවට තේරෙන්නේ නැති හින්දා මම සරලව ප්‍රශ්න ටික අහන්නම්. මොකද්ද මේ ගෑස් වංචාව කොහොමද මේක උනේ කියලා අයන් ඉඳලා අපි බලමු මොකද්ද උනේ කියලා. ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ ලිට්‍රෝ ගෑස් එක එහෙම නැත්නම් ලිට්‍රෝ ගෑස් සමාගම පුද්ගලික සමාගමක්ද? ඔව් ඒක හොඳ ප්‍රශ්නයක්. මිනිස්සු හිතාගෙන ඉන්නවා මේ ලිට්‍රෝ ගෑස් පුද්ගලික ආයතනයක් කියලා. නැහැ. 100ට 100ක් රජයේ ආයතනයක්. ඒ ආයතනයේ සම්පූර්ණ මේ ආයෝජන කරන රජයේ මුදල්. ඒකේ වැඩ කරන අය පඩිගෙවන්නේ මහජන මුදල්. ඒක එක්කෙනෙකුට මිලියන 30ක් කියන්නේ සමහර අයට මිලියන 3ක්. ඒ කියන්නේ ලක්ෂ 30ක්. සාමාන්‍ය රජ්‍ය සේවකයෙක් රුපියල් 50,000ක් පල්ලෙයක් කෙනෙක් ලබනවා නම් අවුරුදු 5ක පඩි ඒගොල්ලෝ එක දාසෙන් ගන්නවා. ඒක එක මාසයකට ගන්නවා. ඒ වගේම ඒක විගණනයේ යටත් සමාගමක්. ඒක සමාගමක් ඇති ලියාපදිංචි කළාට. නමුත් ඔවුන් ඊට එරෙහිව අධිකරණයේ නඩු පැවරුවා. ඒ කරන හොරකම් තක්කඩිකම් ආරක්ෂා කරගන්න නම් අධිකරණයේ අන්තිමට තීන්දුව කළා නෑ මේක විගණනය කළ යුතුයි කියලා. මේ වගේ ඒ ඇත්තට කියනවා නම් මේක ඒ කාලේ ඉඳලම 2015 ඉඳලාම රනිල් වික්‍රමසිංහ එයාගේ පුරතලේ කැරියර පාත් වෙන කියලා තියෙන මේ හොර වැඩ වලට තමයි ඒක තමයි ඔහු අගවෙත් නිචාතියෙම ඒ හිතුව කෙනා උදේට ගෙනාවේ. කවුද ඔය මුදිත පීරිස් කියලා. හරි. එතකොට දැන් මේ SBLC එකක් කියලාද කියන දැන් ඔය ගොඩක් කතා වෙනවා පාර්ලිමේන්තු එකෙත්. මොකද්ද මේ SBLC එකක් කියන්නේ? ඒ කියන්නේ stand by letter of credit. ඔව් stand by letter of credit කියන්නේ දැන් ඔබ දන්නවා දැන් මේ වෙනකොට ලංකාව සම්පූර්ණයෙන්ම ලෝකේ දැන් මේ වෙනකොට බුන්වත් රටක් බංකොලොත් රටක් හැටියට නම් කරලා ඉවරයි. දැන් ශ්‍රී ලංකා මාතාවට එරෙහිව ඇමරිකාවේ නඩු පවරලා තියෙන අපිට නායකයව ගන්න බැරි නිසා ඒකද කවුරුත් පිළිගන්නේ නැහැ. ඒතර ස්ටෑන්ඩ් බයි ක්‍රෙඩිට් ලෙටර් ක්‍රෙඩිට් එක ඕන වෙලාවක බඩු විකුණනකොට ඕන කෙනෙක් ඉල්ලනවා. ඒකට සහතිකයක් තියෙන මුදල් ගෙවනවා කියලා. දැන් මේක මේගොල්ලන්ගේ මේ බිඩ් ડોකියුමන්ට් එක. ඒ කියන්නේ මේ මේකට ඉදිරිපත් වෙනකොට ඕන සමාගමක් මේ වගේ එකද බිඩ් ડોකියුමන්ට් එක කියන්නේ ඒ සම්බන්ධව තියෙන කොන්දේසි සියල්ල. බිඩ් එකක් දානවා. බිඩ් එකක් දානවා. ඒක බැංක එකෙන් නේද ඉෂු කරන්නේ? ඔව්. දැන් ඒක කවුද බිඩ් ડોකියුමන්ට් එක ඉෂු කරන්නේ? ලිට්‍රෝ. හරි. ඒගොල්ලෝ මෙහෙම කියනවා ඒක. Payment to be secured by fully operative stand by letter of credit to be opened by the buyer. ඒ කියන්නේ අපි තමයි මේකට අපි මේ මිලදී ගැනීම සඳහා හරි සම්පූර්ණයෙන්ම seller වෙනුවෙන් මේ මිලදී ගැනීම වෙනුවෙන් අපි ණයවර ලිපියක් විවෘත කරනවා කියන සහතිකේ දෙනවා. මේක ගැන 1st of May 2022 හරි ඒක කියලා දෙන්න. එතකොට අපිට පේනවා දැන් කෑ ගහනවා ඔබ දැක්කයි කෝප්ස් කමිටුවේදී මේගොල්ලෝ මේ SBNC එකක් කියලා නෝගි කෑ ගහනවා. කවුද කියන්නේ මේ කෝප්ස් සමාගමේ සභාපති? කවුද ඒක ඩිටර්මයින් කළේ? කවුද ලිට්‍රෝ සමාගමෙන්. તો ලිට්‍රෝ සමාගමට දැන් ඒකේ අපෝ යන්න බෑ. ඒ වගේම දැන් මේ වෙනකොට ඔබ දන්නවා World Bank එකෙන් 70 million US dollars මිලියන 70 ආදී දීලා තියෙනවා. ගෑස් ගන්න කියලා. ඔව්. එතකොට දැන් ආයි SBLC කතාව ඕනේ නෑනේ. ඇයි එහෙමනම්? ඇයි එහෙමනම් ඇයි එක යළිලු ගන්න දෙයක් නෑනේ දැන් මුදල් තියෙනවා. සල්ලි තියෙනවා නම් ගන්න පුළුවන්. ගන්න පුළුවන්. මම ඒකයි ඊයේ කිව්වේ කෝප් සමාගමේ සභාපතිවරයාට මේවා ඔක්කොම දැන් ඔබ දැක්කනේ මම දැක්කද පත්‍රවල දිනවා කියලා නෙමෙයි මේක ප්‍රෝබ් කරන්න කියලා. වහාම විගල කාර්යාධිපතිට මේක නියෝග කරලා තියෙනවා. මේක බරපතල වංචාවක්. එතෙම තේන්නේ මේ කොච්චරද ගන්න? බිලියන් 6ක්. බිලියන් කියන්නේ 6ක් කියන්නේ මිලියන 6000. මොකද ඒක එක ගණන් හදන්න ඔබ සාමාන්‍ය පුරවැසියෙකු රූප තේරෙන්න ඕන මිලියන 6000. ඔව් මිලියන 6000 කියන්නේ මෙහෙම එක හැදෙන්නේ ලක්ෂ 3ක් ගන්නවා මේගොල්ලෝ ටොන් මේ ගෑස් ටොන් ලක්ෂ 3ක් තමයි මේ ටෙන්ඩර් එක 280යි නමුත් ලක්ෂ 3 දක්වා යනවා. එතකොට ලක්ෂ 3ට ගණන් හදන්න අද කීන ඩොලර් එක මිල සාමාන්‍ය 360ක් වගේ වෙනවා. එතකොට ඩොලර් එක 360යි ඒක වැඩි කරන්න අද තියෙන එකක ලාභය ඔය ගන්න හොරකමට 96ක් නේ අර පිළිගත්ත මිල. ඔව් පිළිගත්ත මිල. හැබැයි ඊට කලින් 74ටත් එක්කෙනෙක් පොරොන් දෙලා. 74ටත් එක්කෙනෙක් ඉන්නවා ඒ අතර. එතකොට එයා ටෙන්ඩර් දීලා තිබුණ නැහැ. නමුත් ටෙන්ඩර් දීලා තිබුණේ තුනෙන් 100 එක්කෙනෙක් යන 96යි. අනිත් එක 129යි. අනිත් එක 148යි. එතකොට 148යි 129 අතරලා රජය පිළිගත්තා. ඊළඟට අමාත්‍ය මණ්ඩලයේ පිළි අරගෙන මේ ටෙන්ඩර් එක ඒගොල්ලන්ට වෝට් කරනවා. අපි ඔක සරලම කියමු. දැන් අපි ගෙදරට ගෑස් එකක් ගන්න යනවා. ගෑස් එකක් ගන්න යද්දී එක කඩේකින් කියනවා අපිට රුපියල් 96ට දෙනවා කියලා ගෑස් එක. තව කඩේකින් කියනවා
129ට දෙනවා කියලා. ඊළඟට තව කඩේකින් කියනවා 148ට දෙනවා කියලා. ඒ වගේ තමයි. ඒ වගේ අවස්ථාවකදී එතකොට ඔබ යන්නේ කොයි කරද? ඔව් අනිවාර්යෙන් 96ට යනවනේ. එමන දැන් ඇයි මේ ඇඹර ඉන්නේ? ඇයි දැන් මේක කළේ? නැත්නම් මං කිව්ව වැඩි කරන්න කියලා. 360 වැඩි කිරීම 96 ඉඳලා හරිද? අතන 129යි. ඔබ ඉස්සෙල්ලා කිව්වා තව එක්කෙනෙක් මේ එයා දැන් අද මේ නඩුවේ එයා පාසෝකාරේ. මේ මෙයා ගොනු කරලා තියෙනවා මෙයා ඕෆර් කරලා තියෙනවා. active oil and oil industry කියලා මේකත් උමාන වල සමාගම 74යි මූන් දැන් මේක වාර්තා කරලා තියෙනවා මහා ලෝක බැංකුවට ඒ ලෝක බැංකුවේ මුදල් හොරකම් කරන නිසා අපි පොලිමේ මිනිස්සු මැරෙනවා ගෑස් නැතුව. ඒක 74 ඉඳලා 129ට ඩොලර් 55 වැඩි කිරීම 360 ඊටත් වැඩි ගාණක් කියලා වැඩි කිරීම 55 කියන්නේ ලාභය 360 අද ඩොලර් ගියාගේ ඒක වැඩි කරන්න ආයේ ලක්ෂ 3කින් එතකොට රුපියල් බිලියන කියන්නේ මිලියන 6000කට ආසන්න මුදලක් මේ පල්පුරු ටික හොරකම් කරනවා. මේක තමයි මේ මේ බරපතල වංචාව. හරි. ඒත් එක දැනගන්න මොකද මේ කෝප් කමිටි එක අපි දැන් දකිනවා ඉස්සරනම් වීඩියෝස් issues වුණා රටට බලා ගන්න. දැන් හැබැයි වීඩියෝ ටික එළියට දාන්නෙත් නැහැ. කෝප් කමිටිය වෙන්නේ මොනවද කියලා අපි දන්නෙත් නැහැ. කෑලි. කමිටුව කියන්නේ රාජ්‍ය ආයතන නියාමනය කිරීම සඳහා පාර්ලිමේන්තුව පත් කරපු කමිටුව. ඉතින් කෝප් එකට පුළුවන් ද මේකට අත ගහන්න? කෝප් එකට විභාග කරන්න පුළුවන්. කෝප් එකට තීන්දු දෙන්න බෑ. හරි. කෝප් එකට බෑ. ඒ කියන්නේ අපි අර ජනතාව දැනුවත් කිරීම වගේ නේද? පරීක්ෂා කරන්න පුළුවන්. හරි. මිනිස්සු කැඳවන්න පුළුවන්. හරි. නමුත් කෝප් එකට මේ මෙහෙමයි මේ ටෙන්ඩර් එක මෙහෙම කළ යුතුයි මෙහෙම කළ යුතුයි. ඒකට අධිකරණමය බලයක් නැහැ. ඒකෙන් තමයි මේක අද කෙලින්ම මේ නඩුව එන්න අධිකරණයට එන්නේ. මොකද අධික ඉතින් මේ නඩුවෙන් ඉල්ලන්නේ මොකද්ද? මේක ප්‍රයෑග මොකද්ද? මේක ඉල්ලලා කෙලින්ම අධිකරණයට මැදිහත් වෙන්න කියලා මැදිහත් වෙලා ඒ අවලංගු කරපු දැන් මේක කැබිනට් එකේ තීන්දුවක් ගන්න කියලා අවලංගු කළානේ. නමුත් ඒකේ කාටද පාඩුව? රටේ මහජන. ඔව්. ඉතින් මේකෙන් ඉල්ලනවා. ක්‍රිට් එකක් ඉල්ලනවා to make an interim order. ඉස්සෙල්ලා මොකද? Preventing and prohibiting the first respondent from proceeding with the purchase of LPG at the rate of 129. මේ නඩුවෙන් ඉල්ලනවා. පළවෙනි දේ අධිකරණයෙන් ඉල්ලනවා. මේ නඩුව වහාම විභාගයට ගන්නවා. මේකෙන් ඉල්ලනවා වහාම මේක 11 12 13 තුනෙන් එක මේ නළු විභාගයට ගන්නවා මේ මාසේ. ඔව් ඒකේ වහාම 129 වෙනි ගණ්ඩ ගත තීන්දුව ඒක අතුරු නියෝගයක් හැටියට අධිකරණයෙන් ඉල්ලනවා. හරි. ඊළඟට ඉල්ලනවා අධිකරණයෙන් රිටෝස් සර්චරාරි. ඔබ දන්නවනේ අර කැන්සලේෂන් එක කියන එක. ඔව්. මේකව කැන්සල් කරනවා මේ ටෙන්ඩර් එක. මේ දිනය ඇවිල්ලා ජූනි 23 ඒක වහාම අවලංගු කරන්න. ඒ කොහොමද එහෙම කරන්නේ? අධිකරණ නියෝගයක් ඒක. අධිකරණය මැදිහත් වෙලා අධිකරණ නියෝගයක් ඉල්ලනවා මේක දැන් ඔබ දැක්කනේ ගෙවල් වල දීපිච්ච ගෑස් සිලින්ඩර් ඔක්කොම කැඳවන්න අධිකරණ නියෝග කළා. හරි. ඊළඟට වෙළඳ පොලේ විකුණන්න තියෙන ඒවා ඔක්කොම අවලංගු කරලා ආපහු කැඳවන්න අධිකරණ නියෝග කළා. ඔබ දුමානේ එකටත් පෙනී හිටියේ. ඊළඟට ඔව් ඒකත් මම තමයි කරලේ මහ ජනතාව වෙනුවෙන්. හැබැයි ඔය තියෙන පාර්ලිමේන්තුවේ දේශීය පාක් ඉන්නවානේ. එතන ඉන්නවානේ JVP කියලා හරක් ටිකක් ඉන්නවානේ. හරිද මම එහෙම කියන්නේ හරක් හින්ද තමයි. නැත්තම් මේ වගේ නඩුවකට එන්න බැරියේ. මම උන්ට මේ තොරතුරු දීලා නැද්ද? මේ ඔක්කොම දන්නවා. කොහෙද යන්නේ මල්ලේපොල් වගේ වැඩක් කරන්නේ අපි. ඒගොල්ලන්ට මේක කරන්න තිබුණා. ඒගොල්ලන්ට කරන්න බෑ. හරිද? ඒක නිවාරණ ඒගොල්ලන්ට කරන්න බෑ. ඒගොල්ලෝ යන්නේ වෙන ගමනක්. ඉතින් ඇයි එහෙමනම් මේ ජනතාවට ඒගොල්ලෝ හැමදාම ආරක වෙයි මේකයි. ඒගොල්ලෝ ගැන මට කතා කරන්න කැමති නැහැ. හරි. ඕකේ. ඕකේ. තම බුදින අයට ඒක ඒ විදිහට කරන්න දෙන්නවා. හරි. ඊළඟට මම ඉල්ලනවා මේක අධිකරණයේ. හරිද? මැන්දමසයක් කියලා නෝ වහාම අර පිළිගත් ටෙන්ඩර් එක 129 ඔහු මේ විදිහට. හරි. සාධාරණයක් කරන්න කියලා. උපරිම වාසිය ලැබෙන මිලට මේ ගෑස් මිලදී ගන්න නියෝගයක් දෙන්න. ඒක අභ්‍යාචනා අධිකරණයේ අධිකරණ බලය. ඒක ඒක කාටවත් ඒක තමයි ඉස්සෙල්ලා. ඔව් ඒ වගේ දැන් රනිල් වික්‍රමසිංහ ඊයේ කිව්වේ කොහොම හරි ගෑස් දෙන්න ඕනේ ඉඳලා එහෙම කොහොම හරි ගෑස් මවුන්ට ගෑස් නැති වුනේ අද ඊයේ නෙවෙයි. අද රටේ මිනිස්සු පාල් පෝලිං වල දහස් ගණන් ගතගෙන ගෑස් නැතුව තනි කර වගකීම මවුන්ගේ. මවුන්ට මේ ගෑස් නැතුව ඇඹරෙනකොට මේ විදිහට ඇඹරෙනකොට කවුද මේකට මේගොල්ලෝ කිව්වා මේගොල්ලන්ට ඊමේල් යවලා කියලා. ඊමේල් යවලා මේ සමාගම ඉල්ලනවා ඒගොල්ලන්ගෙන් වහාම අපිට. ඔබතුමා ගාව සේලම කොපිස් තියෙනව නේද? උසාවිය බොරු කරලා තියෙන්නේ දැන්. නේද? උසාවිය යන්නේ ඒකේ තියෙන ඊමේල් එකක් අරගෙන අපිට ගෑස් නෑ වහාම උදව් කරන්න කියලා. කාටද කියන්නේ මේ? ජියම් ගෑස් එක. හරි. ඒගොල්ලෝ අප්‍රේල් මාසේ 27 වෙනිදා ඉල්ලනවා 27 වෙනිදා 15000. මෙට්‍රික් ටන් 15000. ඔව්. එතකොට අපිට පේනවා මේ ඔක්කොම තියෙන ඔරිජිනල් ડોකියුමන්ට්. නාගානන්ද ගිරේ මේ රටේ ඕන මිනිහෙක් විශ්වාසය තබනවා. අර 100 දුන්නේ කම කට්ටි ඇරෙන්න. මේ රටේ ඕන කෙනෙක් නාගානන්ද ගිරේ දන්නවා මේ රටේ ජනාධිපතිද අගවිදුසුරුද නීතිපතිද කොහොම හරි මේ ටෙන්ඩර් එක කැන්සල් කරලා
අද මේක වෙන මිනිහෙකුට දෙන්න මේ රටේ මිනිහට ගෑස් නැති වුණාට රටේ මේ රට කරන්න 25 ටක ප්‍රශ්නයක් නෑ. ඒ කියන්නේ ඔය කියන්නේ අර හොරාට කමිෂන් එකක් වගේ කරගන්න තමයි. ඒක නෑ. ලැටි මඩි ගහන. ඒකට කිව්වනේ මම. 96 ඉඳලා 129 ට ගන්නකොට කොන්න තරම එක ඒ ගත්තා කියද ඩොලර් 33ක මංචාව. දැන් ඒ පක්ෂයේ නෑ එක ආසනයක් වද දිනා ගන්න බැරි වුණානේ. අල්ලු කුමාර කවුද මේ මේ රයින් වික්‍රම සිංහල. ඒක උන්ට එතකොට ඒක ලොකු මුදලක් නේ. ඔය චන්දර සල්ලි එකතු කරනවා අද මට වෙන්නේ. ඔඩිටර් ජෙනරල්ට මේක විගණනය කළොත් ඒගොල්ලෝ කියයි මෙන්න අපි ඉල්ලුවා අපි ගත්ත 129 ට. ඒතකොට ඔඩිටර් ජෙනරල්ට පෙන්නපන් කියලා පෙන්නනවා. කෝගේ මුදල් පෙන්නනවා. ඉතින් එයා මොනවද කරන්නේ ඔඩිටර් ජෙනරල්? ඒක තමයි ප්‍රසම්පාදන කොමිසම කෝණි කියන්නේ. ප්‍රසම්පාදන ගවර්නමන්ට් කමිෂන් කියන්නේ රජයේ මිලදී ගැනීම. හරි. හා ටෙන්ඩර් සියල්ලම මුල පටන් අධීක්ෂණය කරන බලදරය. ඉතින් එහෙම එකක් තියෙන්න ඕනේ අනිවාර්යයෙන්. ඒක ගෝඨාභය රාජපක්ෂකෝ නෑ ඒක ඕනේ. අලිසබ්ලි කෝ නෑ. අපිට කොමිෂන් සභාව කන්නද? ඉතින් එහෙම කොහොමද ඒගොල්ලන්ට ඕනේද නෑ මං කියන්නේ දැන්. ඒ කියන්නේ ඉතින් ඒකේ ව්‍යවස්ථාවක් ඕක තියෙන ව්‍යවස්ථාවේ ප්‍රශ්නයක්ද නැත්නම් ඒගොල්ලන්ගේ තනි තීරණයක්ද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් යථා සංශෝධනයෙන් අයින් කලාප සම්පාදක කොමිසම නිදහසේ ඉත බලනවානේ. හරි. දැන් මේක ඊළඟට ඔව් ඒක හරි. දැන් එතකොට මේගොල්ලෝ දැන් 27 වෙනිදා එකට ඉල්ලුවා දුන්නා. ඊළඟට ආයෙල්ලෝ ආපහු අප්‍රේල් නැ මැයි මාසේ ආයෙල්ලෝ. දැන් ගෑස් නැහැ. හරි. මේ මිනිස්සු ගානකුත් නැහැ. හරි. රටේ මිනිස්සු පොලිම වල රත්තිය දුන්නා මේගොල්ලෝ සති ගාණක් ඔය අතර. ඔය සති ගාණක් ගෙනවා. මේ 27 වෙනිදා දුන්නේ ඩොලර් 102ට ගත්තේ නැහැ. ඒ ගත්තෙත් නැහැ. 102ට දීලා ගත්තෙත් නැහැ. ගත්තෙත් නැහැ. ආයෙල්ලෝ මැයි මාසේ ආපහු ඉල්ලුවා. එතකොට මැයි මාසේ 30 ආයෙ දෙනවා. එතකොට කියනවා 112යි. අර 129. මේ සති ගානක් මිනිස්සුගේ ජීවිතات එක්කනේ මේ සෙල්ලම් කරන්නේ. එතකොට 129 ට ඒගොල්ලෝ 212 112ට ඩොලර් දෙනකොට මේ මාසේ 30යි. ඊට පහුවදා ආය දෙනවා ඒ නැව් දෙකක්. එතකොට කියන 6600යි. ආ. මේ ටිකට පහුවදා කියනවා 9900යි. මම කිව්ව එක ලොකු සමාරණයක්. ආ. දවස් දෙකට දෙනවා 16500. නමුත් මට පුදුමේ වෙන්නේ මේකයි. කෝප් කොමිටුවේ ඉන්න ඔක්කොටම මේ තොරතුරු දීලා තිබුණා. හර්ෂල්ද සිල්ලට දීලා තිබුණා. මම හර්ෂල්ද සිල්ලට හොඳටම දොස් පැවරියා මේ පිදුරුද කන්නේ කියලා. මෙච්චර අර මිනිසා ඇවිල්ලා කිව්වා. කවුද? මුදිත තීරිසේල කිව්වා. අපිට මේ සමාගම කියනවා 6600ක් පමණයි අපිට සපයන්න පුළුවන් කියලා. අතේ ડોකියුමන්ට් එක තියාගෙන හරිද? මුදිත පීරිස එල්ලන්න තිබුණා ඒලාගේ. හද්ද නැතුව හිටියා. ඉතින් එතන එතකොට හිටියේ හර්ෂද සිල්වායි එස්එම් මරික්කාරුයි. මරික්කාර්පෙන් දෙන්නම එතකොට මම ඊයේ ඇහුවා. ආගෙද මේ කෝප් කමිටුවේ සභාපතිවරයාගේ හැබැයි ඔහු මට පෙනුන්නේ නැහැ ඔහු වැරද්දක් කළා කියලා. ඔහුගේ කතාවෙන් මට තේරුණා. ඔහු ගාව තොරතුරු නැහනේ. මේ සිද්ධිය සම්බන්ධයෙන් මම දන්නේ එක එක නම් සාර්ථක දෙන්න බෑ මට. නමුත් ඔහු මේ සිද්ධිය සම්බන්ධයෙන් මට දැක්කේ නැහැ ඔහු කිසි වැරද්දක් කළා තියෙනවා. නමුත් ඔහුට ඒ තොරතුරු මොන් දුන්නේ නැහැ. දුන්න නම් ඒවලෙම මුදිත පීරිස්ස මොකද මේ දැන් ඇයි මේ ස්ටෑන්ඩ්බර්ග් ක්‍රෙඩිට් ලෙටර් ක්‍රෙඩිට් එක ඇම්බර් වෙන්නේ? දැන් ඩොලර් මිලියන 70ක් මා කොල්ලෝක බැංකු දුන්නා. දැන් සල්ලි තියනවා. සල්ලි දුන්නේ මොකටද? ඒ සල්ලි දුන්නේ ගෑස් ගේන්න. ඒ සල්ලි දුන්නු 142කට වැඩි ගානක් මේ වරහමක් නේද කරන්න මොන මොන බරපතල මංචාවක්. ඉතින් මම මේ රටේ කොර කියන්නේ මේ දේ කියනවා. කරුණාකරලා මේක තේරුම් ගන්න. ඔබ තවමත් මේ පල්හුරු පස්සේ යනවා මට ලොකු ප්‍රශ්නයක් මේක. මම කියන්නේ නාගාලන්ද කියන්නේ මහජන අයිතිය ඍජුව බලගන්නවන නීතිඥ පමණයි. ඔක දේශපාලනේ පිළිකුල්. ඔබ තවමත් මෙච්චර කියද්දි දැන් මේ කතා කරන්නේ දේශපාලන පක්ෂ තුනක් ගැන. ඒතකොට මේ මිනිස්සු පස්සේ යන්නේ ඉතල තමන්ගේ මාතෘභූමියේ පෙරට කියන්නේ මේ හරකට තේරෙන්නේ නැහැ නේ මේ මං කතා කරන මේ දේශපාලන පක්ෂ නායකයෝ පස්සේ යන මිනිස්සු. හරිද? තවම තමයි තන්න දැන් ගෑස් ටික එනක් දෙනවා. පෙට්‍රල් ටික දෙනවා. ලබන අවුරුද්දේ ඉලෙක්ෂන් එකක් තියෙනවා. ආපහු රාජපක්ෂලට මොකද වෙන්නේ කියලා බලන්න. ඒ තරම් අපේ මිනිස්සු මනසින් අන්ධයි. ඔය හොරකම් කරපු සල්ලි ටික පොඩ පොඩ දුන්නා. මම දන්නවා මේ රටේ මිනිස්සු මට දැන් ඊයේ කියනවා. ඔබතුමා ඉස්සරහට එන්නකො. මම පිස්සු අතරින් නාගරන්ද ගිය පාර ඇවිල්ලා 1921 ඡන්ද දුන්නේ. අපේ ජනතාව පැහැදිලිවම පණිවිඩයක් දුන්නා. අපි ඉල්ලන්නේ හොඳම හොරෙක්. හොඳම මංකඩික මංකොල්ලකාරයෙක්. ඒක නඩු 430 කීයක් තියෙනවද? අලිසබ්ල කීයක් තියෙනවද? 35 දක්වාද නේද? 35 පොඩි තියෙනවද? මොකටද? කැමති වුණේ එහෙමයිනේ. ඒ වගේම ඔබ කිව්වනේ මම අතුරුේද කොහෙද මරණ දඬුවම් නියම කරපු හොරෙක් උඩ දුන්නානේ ඡන්ද 1 ලක්ෂ ගන්න. නෑ මෙහෙමයි. ජනතාව එහෙම ඉල්ලනකොට නාගරන්ද එන්නේ. මෙතුමා මේ ඇත්තටම ලොකුම ප්‍රශ්නේ මං හිතන්නේ ගොඩාක් පක්ෂ කිව්වා එතුමා අවුරුදු ගානකට කලින් මානසික යම්කිසි ව්‍යාකූලතාවයක් නිසා අවුරුදු ඒ කියන්නේ හමුදාවෙම රෙජිමේන්තු 4කට මාරු වෙවි ගිහිල්ලා ඊට පස්සේ ඇමරිකාවට ගියා. ඉතින් එහෙම කෙනෙක්ට ඡන්ද දුන්නා.
ඉතින් ඒකට පුරවේසියෝ දැනගන්න ඕනේ. ඔහුට දොස් කියන එක නෙමෙයි වැඩි. ගෝඨාභය රාජපක්ෂට තේරෙන තරමනේ යාම නිකන් ඇදගෙන ගිහිල්ලා එතන ගිහිල්ලා පඹෙක් වගේ ගෙනාපු එකනේ. නමුත් ඒ වෙලාවේ මහින්ද දේශප්‍රිය මොනවද කළේ? අලුත් කුමාර දිසානායක මොනවද කළේ? සජිත් ප්‍රේමදාස මොනවද කළේ? ඔවුන් ඔක්කොම දන්නවා යට චන්ති ඉල්ලන්න බෑ කියලා. මම ලිඛිතව කිව්ව අවතර දෙන්න එපා මෙයාට. ඔවුන් මොනවද කරපු ගොමැලේ. නාගරණගේ අපේක්ෂකත්වයේ වහාම පැහැරගත්තා. අභියෝග කළා නම් ඒක එවලේම ඔහුව ඉවත් කරනවා. ඒක තමයි දැන් ජනතාවට බැරි දොක් කරන්න ජනතාව තුරයි කරලා අපිට අමනායි. මේ අවස්ථාවේදී දැන් ඔබ දිනන දේශප්‍රිය හේම ශ්‍රේෂ්ඨාධිකරණ නඩුව දැන් ඒක නඩුව දැන් මේ පෙර කොහේ තියෙන්නද ගත්තා මම කිව්වා කෙලින්ම මේ නඩුව ජාතික වැදගත්කමක් ඇති නඩුවක්. මොකද හේතුව මේ වෙනකොට හූල් මහත්මයා දියුරු පෙසමකින් දීලා තියෙනවා පහුගිය ජනාධිපති මැතිවරණයේ බරපතල වංචාව මැතිවරණ කොමිසම නීතියෙන් බැඳී හිටිනවා ජනතාවට නිදහස් ඒ වගේම සාධාරණ මැතිවරණයක් දෙන්න ඒක ජන අවුද මේ ධම්මික පෙරගෙන නඩුව සම්පූර්ණ වැරදි නියෝගයක්. ඉතින් එහෙම කොහොමද අහන්නේ? ඊයම් වගේ නඩුව ගත්තා අධිකරණය. මම මොනවද කියන්නේ අධිකරණය? සම්පූර්ණ වැරදි තීන්දුව දුන්නේ. එතන දුන්නේ ජජස්ව තුන් දෙනාගෙන් දෙන්නගෙන් එක්කෙනෙක් පැහැදිලි තුන් දෙනාගෙන් එක්කෙනෙක් කිව්වා මේ රැයට කොමුන්නේ නඩු දෙන්නයි. ජනතාව ඡන්දයෙන් පත් කරපු අපේ කෙනෙකුට පමණයි අධිකරණය අසුන් ගන්න පුළුවන්. ප්‍රජාතන්ත්‍ර අධි කියන්නේ ඒකයි. නැතුව මේ කැසිනෝ කාර්යයකට කුඩු කාර්යයකට පාර්ලිමේන්තුවට එන්න ඉඩ දෙන එක නෙමෙයි. ඔය කිරිත මටත් යන්න පුළුවන් නේ. එතකොට ඒ අවස්ථාවේදී අධිකරණයේ තීන්දුවට නාගරද කියලා දෙක. Judges are required to perform their office only for public good, not for their private benefit. ඒකද මම මේක ඊයේ ගත්තම අධිකරණයට දැනුම් දුන්නා. වහාම මොකද මේකේ මේ නඩුව විශේෂයි. මොකද ඔබ දන්නවනේ පහුගිය මේ කියන්නේ රනිල් වික්‍රමසිංහගේ පත්වීමත් අභියෝග කරලා තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණේ. මේ නඩුව විභාග නොකරපු නිසා බීජයක ඉතින්ද මම ඒ නඩුවත් අමුල මොකද අග්‍රංශ කාර්යවරයේ දිගින් දිගට මේ නඩුව වලට දින නියම කිරීම ප්‍රතික්ෂේප කළා තිබුණා. ඒකේ වැරැද්ද තියෙන ඒගොල්ලෝ මේ වැඩ බලන්නේ කියන්නේ මේක බලන්න ඕනේ නැහැ. හරි. ඒකත් ඇත්තට තමන්ගේ වැරැද්ද තියෙනවානේ මේ නාගරණ දෙකේ බලලා කාලේනාස්ති කරන්න එපා. ඕගොල්ලෝගේ වැඩ බලගන්න. මේක බලන්න ඉන්නවා මේ ලක්ෂ ගානක් ඉන්නවා. ඒක මම දන්නවා. නෑ මම හිතන්නේ ජනතාවට තේරෙන්නේ නැහැ ඔබතුමා කොච්චර මේක නැගීටියත් කාලේනාස්ති කරනවා කියන්නේ ඔබ දැක්කා මෙට්‍රික් ටොන් 480ක් 2016 දාන පානාවතර තියෙනවා. පාම් වල. එහෙනම් ඔබේ ගෙවල් වල ගිනි ගත්ත ගෙවල් 800 ගණන් ගිනි ගන්න එක පාර්ලිමේන්තුවේ එක එක්කක් කෑගෙන කිසි දෙයක් කළාද? මිනිස්සු 7 දෙනෙක් බරන මොනවක්වත් කළාද? ජනාධිපති 7-5කට ගණන් ගත්තා. ලිට්‍රෝ සමාගම 7-5කට ගණන් ගත්තා. කවුද ඒක අධිකරණයට ගිහිල්ලා ගෙවල් වල තියෙන සිලින්ඩර් ඔක්කොම ගන්න නියෝගය ගත්තේ? කවුද මේ මරිච්චායට වන්දි කිරීම සඳහා දැන් අධිකරණයේ දෙවන පියවර? ඔබතුමාලා. ඔබතුමාලා දින කවුද කළේ? ඒව කළේ මහජන අයිතිය බලගන්න නාගරණ පමණයි. ඔහුට මේ දේශපාලනේ අදාළ නැහැ. ඒකෙන් ඔබ කරුණා කරලා මේ වැඩසටහන බලන්න කැමති අය වහාම ඉවත් ගන්න. ගිහිල්ලා අර ඔබට අර තියෙනනේ වැලඳපොළේ විකුණන අර ගෝණි වල දාලා විකුණන්නේ මොන හරත්ත කන්න. ඒව බිලිදී ගන්න පුළුවන් එක. හැමේ කැමැත්තම මෙතන ගැටලුව තියෙන්නේ ඔබතුමා කොච්චර නඩුව දැම්මත් මිනිසුරුගේ අතේනේ හැඳ තියෙන්නේ. ඒ නිසා අපේ ජනතාව හිතන්නේ මේ මේ මේක හරියට වෙන්නේ නැහැ කියන එකයි. නෑ ඒක මට තේරෙනවා මහ ජනතාවගේ මම මේ කතා කරන සාධාරණ පුරවැසියෙක්. ඔව්. ඒක හොඳ සාහන. සිවිල් ව්‍යවස්ථා සංශෝධනයේ අධිකරණය ඔබේ අධිකරණ බලය පාවා දීලා ගෝඨාභයට හරි යටතේ අධිකරණ බලය ජනතාවගේ අධිකරණ බලය පාවා දෙනවා. සිවිල් ව්‍යවස්ථා සංශෝධනය. හරි. ඒක නාගරණයේ අග්‍ර විනිශ්චයකාරවරයා ඇතුළු ඒ අය බරපතල වරද කරපු විනිශ්චයකාරවරු සියලු දෙනාටම දූෂණ අපරාධ චෝදනා මත කොච්චර කරත් එතකොට අධිකරණයේ මට එදා කිව්වේ පහුගිය අවුරුද්දේ මේ මාසේ 4 ප්ලීස් ඩු අන්ඩර්ස්ටෑන්ඩ් මිස්ටර් කොඩිතුවක්කෝ ඉන් ශ්‍රී ලංකා we have no independence අපිට ජනතාවගේ අධිකරණ බලය ඍජුව බලගන්න නිදහස නැහැ. ඒක ව්‍යවස්ථාවේ හිර කරලා තියෙන්නේ. දැන් ਉਹ ගෙනාවනේ දැන් ਉਹ ගෙනාවනේ විජේදාස රාජපක්ෂගේ ව්‍යවස්ථාව ඒකිනුත් තිර කරලා තියෙන්නේ. විටිසල ගෙනාවනේ කවුද මෙයා? කවුද ගෙනාවේ මේ සජීත් ප්‍රේමදාස ඒකිනුත් තිර කරලා තියෙන්නේ. විටිසල ගෙනාවනේ 2018 අනුකමාදී සානායි ඒකිනුත් තිර කරලා තියෙන්නේ. එක්කේ කුටවත් ඕනි නෑ.
අධිකරණය සම්පූර්ණයෙන්ම නිදහස් කරනවා. ඒ කියන්නේ හැන්ද අතේ තියාගෙන තමයි ඔක්කොම වැඩේ කරන්නේ. ඒක උනත් ඕනේ නැහැ. අධිකරණය සම්පූර්ණයෙන්ම නිදහස් කරලා ජනතාවගේ අධිකරණ බලය රාජ්‍ය නායකයාගේ ඉඳලා පල්ලෙහාට පළාත් සභා මන්ත්‍රී දක්වා ඔක්කොටම ඍජුව බල ගැනීම සඳහා නිදහස් අධිකරණය ස්ථාපිත කරන්න මේ කිසි කෙනෙකුට අවස්ථාවක් නැහැ. දැන් මේ අරගලයේ පටන් ගන්න තිබ්බේ අද නෙමෙයි. මම මේ මොකද දැන් ඔය ව්‍යවස්ථාවෙන් ව්‍යවස්ථාවට හරිනම් අරගලයක් හැදෙන්න ඕනේ. අරගලයේ කියන දේ තමයි දැන් 29 වෙනි වැඩසටහනක් තියෙනවානේ. ඒ වැඩසටහනේ අරමුණ ඇල්ල ජනතාව පරමාධිපත්‍ය ඍජුව බලගන්න එක. ව්‍යවස්ථාවේ තියෙන අයිතියක් ඒක. සෑම පුරවැසියෙකුට තියෙන අයිතියක්. ඒකෙන්ද මම මේ වෙලාවේ මේක ප්‍රයෝජනට ගන්නවා කියන පොලිස්පතිට හමුදාපතිවරු සියලු දෙනාටම මේ වගකීම ඉෂ්ට කරන්න. දෙකේ කොලේ 225 පස්සේ ඔබට යන්න කිසිම සදාචාරාත්මක අයිතියක් නැහැ, නෛතික වගකීමක් නැහැ. ඔබේ වගකීම ජනතාවගේ අධිකාරිය බලය. මට සරලවම කියන්න කාටද බලය තියෙන්නේ? ජනතාවටද ගෝඨාභයටද? ගෝඨාභයට කිසිම බලයක් නැහැ. ගෝඨාභය ඇවිල්ලා නීති විරෝධීව දුරේ දරන පුද්ගලයේ පමණයි. ලංකාවේ විතරයි ඒව වෙන්න පුළුවන්. නමුත් මේ වෙලාවේ සම්පූර්ණ රාජ්‍ය බලය කියන්නේ මෙන්න මේවා. ජනාධිපතිවරයා පත් කිරීමේ බලය. ඔවුන්ට තියෙන එකට කියන අපි කියන ඩොක්ට්‍රින් ඔෆ් පබ්ලික් ට්‍රස්ට් කියන්නේ ජනතාව මෝන් කරේ තව ඇති විශ්වාසයේ මතයි මෝන් මේ ධූරය දරන්නේ. හරි. ඒක පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, ජනාධිපතිවරයා, කැබිනට් මණ්ඩලය ඔක්කොම අදාළයි. නමුත් මේකේ තියෙන මේ ඉෂුව එක. ඒ හැම දෙනාම එන්නේ අපකට කියනවා මේ සෝෂල් කොන්ට්‍රැක්ට් එක. අවුරුදු පහකට තියෙනවා ජනතාවත් එක්ක ගිවිසුමක් මම ආණ්ඩුවේ යථාම රටේ නීතියට ගරු කළා මේ වෙලේ එක ලංකාවේ එක එකක් ඔක කරන්නේ. ඒකින්ද වෙන්න ඕන දේ තමයි ඍජුවම ජනතාව රටේ වගකීම් අරගෙන නීතිය සම්මත කරන්න ඕනේ. එතකම් මේ ප්‍රශ්නෙට විසඳුමක් නැහැ. ඒ කියන්නේ ජනතාවගේ අතට ගන්න ඕනේ නීතිය කියන එක නෙමෙයි කියන්නේ. උතර කියන්නේ ජනතාව බල ගන්නවන්න. බල ගන්නවන නීතිය. දැන් මේ හදපු ව්‍යවස්ථාව ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨ අධිකරණයේ සිල්මු විශ්කාරවලු ළඟ. ජනතාවට පුදුමයි. ජනතාව පුදුමයි ඔබේ කියන දේ අහලා මොකද 74 අවුරුද්දක් සැඟ හේතුව ජනතාවට කතා කවුරු කිව්වේ නැහැ. කවුද පරම අධිකාරී බලවතාගෙන වචනේ මේ රටේ ජනතාව දැනගත්තේ? ඔකේ නිදානයක් එළියට දානවා ගේ වැඩක් එමුතුමා ඔය කරන්නේ. ඒක ජනතාවට දුන්නේ මේ රටේ බලධරයා ඔබ. මේ ඔක්කොම ඔබේ නියෝජිතයෝ, මේ ඔක්කොම ඔබේ සේවකයෝ, ඔබේ බදු වලින් වැටුප් ලබන සේවකයෝ. ඔවුන් ඔබේ වගකීම පෑරහැරනවා කියන එක ඔබ අවුරුදු 74ක් දක්වා මම ඒ කිව්වේ ડોක්ටරින් ඔෆ් නෙසෙසිටි. දැන් අපි හිර වෙලා තියෙන්නේ. කරගන්න දෙයක් නැතුව ඉන්නේ. ડોક્ટરનો સોશિયલ એવોલ્યુશન આપે આપે දැන් ඉස්සරහට යන රටක් නෙමෙයි පස්සට ගියේ. ඔබ මේ වගකීම ගන්න. ඔබ එක කතරෙන් 225 නේර පහරෙන්න. ජනාධිපති නේර පහරෙන්න. ආණ්ඩුවේ යාත්‍රා වල විසි කරන්න. හරි. ඒ වගේම පළාත් සභාව යල්ල ඉවත් කරන්න. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තියෙන කාපුවල මේ ක්ලිකවපුවා මේ ඩිසෙන්ට්‍රලයිස්ඩ් බජට් කොමිෂන් එක ඔක්කොම අල්ල විසි කරන්න. පාර්ලිමේන්තුව ඔබට දැරිය හැකි ප්‍රමාණයකට සීමා කරන එක තමයි 70කට සීමා කරලා නැවත ඔය දූපතක් මැද නෙමේ ඔබේ දෙපා ළඟ ඔබේ ළඟ ඉන්න ඕනි පාර්ලිමේන්තුව. දැන් එංගලන්තෙ ගත්තොත් එමෙ වෙස්ට්මින්ස්ටර් පාර්ලිමේන්තුව කියන ජනතාව. ඒ අද්දකින් පොඩක් බෙදාගමුද ජාන්. මොකද අපිට මේ පාර්ලිමේන්තුව හරි ජනතාව අතරෙමයි. හරි. ජනතාව එක වටේම ඕන වෙලාවක ජනතාව පාර්ලිමේන්තු ස්පායකේම තියෙන ඕන වෙලාවක ඇවිල්ලා විරෝධය පාන්න මේ වගේ ඇවිල්ලා ආමියක පොලිසිය ඇවිල්ලා මනු මහජන මතේ උපරිම වියදම් කරන්නේ ඔය ආරක්ෂණ ඒ කියන්නේ අවශ්‍ය නැහැ නේ මේ විදියට අවශ්‍ය නැහැ. ඒකද මට කියන්න දෙන්නේ මෙච්චරයි. ජනතාව තේරුම් ගන්න ඕන කවුද රටේ බලධරයා. ජනතාව තේරුම් ගන්න ඕනේ මේ ඔක්කොම අපේ සේවකයෝ. ජනතාව තේරුම් ගන්න ඕනේ මේ අධිකාරී බලය කියන්නේ කිසි කෙනෙකුට ඉස්ටිසේ නේලිබල් රයිට් කාට පැහැරගන්න බැරි බලය. විශේෂපහකරේ සත්‍ය පාක් විශ්වාසය තියන්නේ පාගේ හොඳම නිදර්ශනයක් තමයි දැන් මේ කෝප් එකේ ඉන්නේ. අද පත්තරවල දාතින හෙඩ්ලයින් කෝප් ප්‍රිෆර් ද මැටර් ටු ද ඔඩිටර් ජෙනරල්. විගණක අධිපතිවරයාට යොමු කරලා තියෙනවා මේ බාර පත්තර වංචා. අපි ඔක්කොම වැටිලා තියෙන්නේ. අපිට දැන් කණ්ඩ නැහැ. ගමනක් යන්න බෑ. දැන් මට අධිකරණයට යන්න විදියක් නැහැ. වාහනේ පෙට්‍රල්. ඔව් ඒක මට ආපු ගමන් කිව්වා. ඔව් මට යන්න විදියක් නැහැ. නමුත් මට අද යා යුතුමයි. පොඩි ප්‍රශ්නයක් අහන්න. අත්‍යවශ්‍ය සේවා වලට ඔබ අයිති වෙන්නේ නැද්ද? අත්‍යවශ්‍ය පෙට්‍රල් වලට ගියොත් එහෙම මට ඒක හරිම අකමැතියි. මිනිස්සු 30,000ක් පොලිවි. දැන් රටේ ජනතාව වෙනුවෙන් ගෑස් ප්‍රශ්නට කතා කරන ඔබට පෙට්‍රල් ගන්න කිසිම හැකියාවක් නැහැ. නැහැ. හරි. ඉතින් එතනම ෆේල් නේ. ඉතින් මේ පොලිස් කාර්යෝ ටික ඔක්කොම ගිල්ල ඒ වැඩේ කරගන්න ඔබට පේනවනේ. ඒද පොලිසිය මොනවද අද කරන්නේ? පොලිසිය මහජනතාවද ආරක්ෂා කරන. අධිකරණේ කොච්චර ගිල තීන්දුව තිබුණත් අද ශ්‍රී ලංකා රජයේ කියන්නේ අපරාධ කල්රියෝ ටික ආරක්ෂා කරන බැරි කියලා
හමුදාවලක් තියෙනවා. මේ මිනිස්සු මේ කරන කැත වැඩවල අර ඔක්කොනේ පයින් ගියන්නේ. ලෝකෙම ලංකාව අපකීර්තියට පත් වෙනවා. දැන්ම තේරුම් ගන්න ඕනි අපේ වගකීම මොකද්ද? අපි දැන් මොකද්ද කරන්නේ? නේද? කාටද මේ කියන්නේ? හමුදාවේ හා පොලිසිය නිලධාරීන්ට කියන්නේ. අපි අපේ පවුල් වලටත් මේ තත්ත්වේ නේද තියෙන්නේ. අද ඉස්සරලා අපි රුපියල් 25000 කියලා කඩේට 10000 කියලා ගත්ත බඩු වලින් අපිට අද භාගයක්වත් ගන්න බෑ. නෑ 10000ක් කියලා 50000ක් වුණ අනිවාර්ය. දැන් මේක මේ පොත මේ නඩුව අද. මේ නඩුවට රුපියල් 19000ක් මේ පොත මේක තියෙන පාර්ශ්වකාරෝ ඉන්නවා නම දෙනේ. අධිකරණයේ කොපි තුනයි. මේකට මේ ටිකට රුපියල් 20000. මේ ටිකට මම මේ ඉස්සර මේ නඩුවකට යන්නේ රුපියල් 10000 ජනතාවට අයිතිය තියෙනවා නේද එළියට බහැලා ඔයා යන්න කියලා කියන්නේ. දැන් ජනතාව ආද නෙවෙයි කියන්නේ. ජනතාව එදා මේ මාසේ 9 වෙනිදා එනකොට ඇවිල්ලා ගැහුවේ මහින්ද රාජපක්ෂ. ඔව්. ජනතාවටනේ. සම්පූර්ණයෙන්ම තමන්ගේ බලය ඇතුළත පාවිච්චි කරගෙන තමයි අද ලෝක ප්‍රජාව ලංකාව දිහා බලන්නේ ඇත්තේ. ඔව්. ඒකෙන් තමයි ලංකාවට කිසිම ආධාරයක් කරන්නේ නැත්තේ. ඒක ජපානයේ පැහැදිලිව කිව්වා. අපෙන් කිසිම සපෝට් එකක් පොලිසියට පුළුවන්ද? පොලිසියට පුළුවන්ද තුවක්කු අනිත් පැත්තට හරවන්න? ඒක සම්පූර්ණයෙන්ම වැරදි වැඩක් කරන්නේ. ඒක නම කිව්වේ ඒකනේ දැන් දේශබන්දු දැන් තේස්තරි ගන්න හැමෝම චූදිතේ ඉන්නේ. නේද? මම ඔහුගේ පුද්ගලික ධනය මිලියන 500ක් ගෙවන්න කියලා කිව්වේ. ඇයි? ඔහුට නෙමෙයි දඬුවම් දෙන්නේ. පොලිසිය ඉන්න අනිත් නිලධාරීන්ට. අපි මේ වගේ ගොන් වැඩ කරපුවාම අපිට අතේ තියෙන මුදලින් තමයි ඒක ගෙවන්න වෙන්නේ කියන්නේ පණිවිඩය දෙන්න. හරි. එහෙනම් අපිට මට කියන්න ඕනේ මෙන්න මේ දේ රටේ ජනතාවට. හරිද? ඒ නම වෙනද තියෙන වැඩසටහනල පයින් හරියෙන්න. පයින් හරියෙන්න බැහැ. ඔවුන් බයයි. ඔවුන් බයයි සමහර වෙඩි කන්න වෙයි බෝම්බයක් කන්න වෙයි කියලා. එහෙම කියන්න බෑ. එහෙම කියලා අපිට මේ රට ගලව ගන්න බෑ. මම පිළිගන්නේ නැහැ 225 එක්කෙනෙක්වත්. මම මේක හොඳට හරි මට පැහැදිලිව කියන්න ආමි එකට, නේවි එකට, එයාර් ෆෝස් එකට නැත්නම් STF එකට ඔය මොන මොන ආරක්ෂක අංශයකට හරි පුළුවන්ද තුවක්කුව හරවන්න ජනතාව පැත්තට? බෑ. ඒක ජනතාව කරන කිසිම ආකාරයකින් ප්‍රචණ්ඩත්වයක් නැතුව පොන්දියක් කරන ප්‍රචණ්ඩත්වයක් නැතුව කරන්න බෑ. අරගලයකදී ප්‍රචණ්ඩත්වයක් නැතුව ඒක ජනතාවගේ මූලික අයිතිවාසිකම්වල 14 කියන්නේ ප්‍රවත්තාලේ පැස්වීමේ ප්‍රකාශනයේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස කිසි කෙනෙකුට පැහැර ගන්න බැරි මූලිකයි. මං හිතන්නේ පොඩි රික්වෙස්ට් එකක් කරන්න කැමතියි. හැමෝම තමන්ගේ කැමරාවත් අරගෙන තමන්ගේ ෆෝන් එකේ කැමරාවත් අරගෙන ගියා නම් හොඳයි. මොකද හදිස්සියේමත් ඔය අර බොරු ත්‍රස්තවාද හදන කට්ටියක් ඉන්නවනේ ඔය මැද්දේ. ඔව්. මං හිතන්නේ ඒවා වීඩියෝ කරගත්තා නම් හොඳයි පසුවට නේද? පොඩි රික්වෙස්ට් එකක්. මේ වැඩසටහන දැන් අපි නවත්තමු. හරි. මට කියන්න දෙන්න මෙතන අවන්තික වශයෙන්. මේ හැමදේම කියන්නේ නාගරන්දර ලැබෙන සත්ත පහකට යන්නේ. බොහොම වෙස්. ලැබෙන එකම දේ තමයි තර්ජන, ගර්ජන, බැනුම් ඉවරයක් නැහැ. ඒ ඔක්කොම හැබැයි නගන්ද එක සත්ත පහකටම අයින් කරන්නේ. ඔබට දෙන පණිවිඩය මෙච්චරයි. මාතු භූමියේ කෙසේ වූ මේ අපරාධකාරීන් ගලවනවා. ඒ සඳහා ඔබට අවශ්‍ය කරන මේ ශක්තිය, මේ අවශ්‍ය කරන ජවය, මේ අවශ්‍ය කරන ධෛර්යය උපරිම වශයෙන් නාගරන්දගේ ඔබට ලැබෙනවා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි.